සෞරක් ග්‍රහ මණ්ඩලය අපි මුලින්ම බලමු සෞරක් ග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා. සෞරක් ග්‍රහ මණ්ඩලය කියන්නේ හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තුන් පද්ධතියකට. සෞරක් ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් වාමන ග්‍රහයන් චන්ද්‍රයන් හැඩයක් නොමැති බිලියන ගණනක් වෙන ග්‍රහලෝක කැබලි වැනි වස්තුන් රැසක් ඇති බවට සොයාගෙන තියෙනවා. සෞරක් ග්‍රහ මණ්ඩලය මීට වසර මිලියන 4600කට පමණ පෙර නිර්මාණය වන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා. සූර්යා සෞරක් ග්‍රහ මණ්ඩලයේ පැවැත්ම තියෙන්නේ සූර්යා මත. ඒ නිසා සෞරක් ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සූර්යා සලකනවා. ආලෝකය සහ ශක්තිය නිකුත් කරන සූර්යා කියන්නේ තාරකාවක්. ඒ වගේම තමයි පෘථිවියට ආසන්නයේම පිහිටි තාරකාව වන්නේ සූර්යා. සූර්යාගේ මතුපිට උෂ්ණත්වය ආසන වශයෙන් සෙල්සියස් අංශක 6000ක් විතර වෙනවා. සූර්යාගේ අධික උෂ්ණත්වය නිසා කිසිදු ඝන ද්‍රව්‍යයක් එහි පවතින හැකියාවක් නැහැ. ඒ නිසා සූර්යයා නිර්මාණය වෙලා තියෙන්නේ වායු වලින්. සූර්යාගෙන් පිටවන ආලෝකය පෘථිවියට ළඟා වීමට මිනිත්තු 8ක් විතර ගත වෙනවා. ග්‍රහලෝක සූර්යා වටා කක්ෂතල ඔස්සේ ගමන් කරන ගෝලාකාර වස්තුන් ග්‍රහලෝක ලෙස හඳුන්වනවා. සෞරක් ග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක 8ක් තියෙනවා. ඒවා තමයි බුධ, සිකුරු, පෘථුවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. භ්‍රමණය සහ පරිභ්‍රමණය ග්‍රහලෝක තම අක්ෂය වටා කැරකෙවෙමින් සූර්යා වටා ගමන් කරනවා. තම අක්ෂය වටා ගමන් කිරීම භ්‍රමණය ලෙසත් සූර්යා වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙසත් හඳුන්වනවා. තම අක්ෂය වටා ග්‍රහලෝකයකට සම්පූර්ණයෙන් කරකැවීමට ගතවන කාලය දිනක් ලෙසත් සූර්යා වටා කරකැවීමට ගතවන කාලය වසරක් ලෙසත් හඳුන්වනවා. බුධ ග්‍රහය සූර්යාට ආසන්නයේම පිහිටි ග්‍රහලෝකය තමයි බුධ ග්‍රහය. මෙය විශාලත්වයෙන් සෞර ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වෙනවා. මෙයට උපග්‍රහයන් හෙවත් චන්ද්‍රයන් නොමැති අතර මෙහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 167ක් විතර වෙනවා. මෙහි පරිභ්‍රමණ කාලය පෘථිවි දින 88ක් පමණ වෙනවා. සිකුරු ග්‍රහය පෘථිවියට ආසන්නම ග්‍රහලෝකය වන සිකුරු තමයි සෞරක් ග්‍රහ මණ්ඩලයේ දෙවන ග්‍රහලෝකය. මෙහි ඇති වායුගෝලයෙන් 96%ක් පමණ කාබන් ඩයොක්සයිඩ් වන අතර මතුපිට උෂ්ණත්වයෙන් වැඩිම ග්‍රහලෝකයක් වෙනවා. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 464ක් වගේ වෙනවා. මෙය අපට අභ්‍යවකාශයේ ඉතාම පැහැදිලිව දැකිය හැකි අතර පහන් තරුව, ඉරබටු තරුව, උදාන තරුව වගේ නම් වලිනුත් හඳුන්වනවා. මෙහි පරිභ්‍රමණ කාලය දින 225ක් පමණ වෙනවා.
සිකුරු ග්‍රහයාට කිසිම උපග්‍රහයන් නොමැත. පෘථුවිය. පෘථුවිය කියන්නේ අප වාසය කරන ග්‍රහලෝකය. නිල් ග්‍රහයා ලෙස හඳුන්වන අපේ පෘථුවිය සෞරග්‍රහ මණ්ඩලයේ ජීවීන් නැති එකම ග්‍රහලෝකය ලෙස හඳුනාගෙන තියෙනවා. පෘථුවියට එක් උපග්‍රහයෙකු ඇති අතර අනෙකුත් ග්‍රහලෝකවලට නොමැති ජලය හිතකර වායු ගෝලයක් පෘථුවියේ පවතිනවා. මෙය ජීවීන්ගේ පැවැත්මට උපකාරී වෙනවා. සූර්යයා වටා ගමන් කිරීමට පෘථුවියට දින 365ක් පමණ ගත වෙනවා. අඟහරු. රතු ග්‍රහයා ලෙස හඳුන්වන අඟහරු සූර්යාගේ සිට දුර 94 වන ස්ථානයේ පසු වෙනවා. පෘථුවියට දෙවන ආසන්න ග්‍රහලෝකය වන අඟහරු අපට පියවි ඇසින් බලා ගන්න පුළුවන්. උපග්‍රහයන් දෙදෙනෙකු සිටින අඟහරු ග්‍රහයාට සූර්යයා වටා ගමන් කිරීමට දින 687ක් පමණ ගත වෙනවා. බ්‍රහස්පති. සූර්යාගේ සිට දුර 95 වන ස්ථානයේ පිහිටා ඇති බ්‍රහස්පති ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම උපග්‍රහයන් ප්‍රමාණයක් සිටින්නේ බ්‍රහස්පති ග්‍රහයාට. බ්‍රහස්පති ග්‍රහයාට උපග්‍රහයන් 67ක් පමණ සිටින බව මේ වන විට නිරීක්ෂණය කර තියෙනවා. ග්‍රහලෝක අතරින් වැඩිම ගුරුත්වාකර්ෂණ බලයක් ඇති බ්‍රහස්පතිට සූර්යයා වටා ගමන් කිරීමට දින 4331ක් පමණ ගත වෙනවා. සෙනසුරු. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු ග්‍රහයා සූර්යාගේ සිට දුර 96 වන ස්ථානයේ පිහිටා තියෙනවා. සෙනසුරු වටා විවිධ ප්‍රමාණයේ අයිස් අංශු වලින් සෑදුණු දර්ශනීය වලලු පද්ධතියක් පිහිටා තියෙනවා. සූර්යා වටා ගමන් කිරීමට දින 10747ක් පමණ ගත වෙනවා. ඒ වගේම තමයි සෙනසුරුට උපග්‍රහයන් 62ක් පමණ අයිති වෙනවා. යුරේනස්. සෞරග්‍රහ මණ්ඩලයේ තුන්වන විශාලතම ග්‍රහලෝකය වන යුරේනස් සූර්යාගේ සිට දුර 97 වන ස්ථානයේ පිහිටා තියෙනවා. උපග්‍රහයන් 27ක් අයත් යුරේනස් ග්‍රහයා වටේට ඉතා තුනී වලලු පද්ධතියක් ඇති බවට සොයාගෙන තියෙනවා. සූර්යයා වටා ගමන් කිරීමට යුරේනස්ට දින 30589ක් පමණ ගත වෙනවා. නෙප්චූන්. සූර්යාට ඉතාම ඈතින් පිහිටි ග්‍රහලෝකය වන නෙප්චූන් අධික සීතලකින් යුක්ත වෙනවා. මෙය ඉතා නිල් පැහැකින් දිස්වෙනවා. ඒ වගේම තමයි නෙප්චූන්ට උපග්‍රහයන් 14ක් අයත් වෙනවා. සූර්යයා වටා ගමන් කිරීමට දින 59800ක් පමණ ගතවන බවත් ගණනය කර තිබෙනවා.